ශ්‍රී ලංකා කණ්ඩායමත් ඔස්ට්‍රේලියා කණ්ඩායමත් අතර අවසන් වතාවට ඔස්ට්‍රේලියාවේ තිබුණු T20 තරගාවලියේ සිඩ්නි වල තිබුණු තරගයේ අවසන් වුණේ ලකුණු සම වෙලා. කොහොම හරි අවසානයේ සුපිරි පන්දු ආරෙන් ජයග්‍රහණය ලැබුණේ ඔස්ට්‍රේලියාවට. මේ තරගයේදී තීරණාත්මක අවස්ථාවේ පැහැදිලි වයිට් පන්දුවක් ලබා නොදුන්න එක ගැන ඒ තරගයේ ඔස්ට්‍රේලියා විචාරකයන් පවා දැඩි කනස්සල්ල පළ කරන විදිහ තමයි අපි දැක්කේ. එමුනේ ඒක ඒ තරම් පැහැදිලි වයිට් පන්දුවක් නිසා. ඊට සමාන සිද්ධිය ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තුන්වෙනි T20 තරගයේදීත් වුණා. 19 පන්දු ආරේ යවපු ජෝ රිචඩ්සන් යවපු අවසාන පන්දුව වයිට් පන්දුවකට ආසන්න පන්දුවක් විදිහට තමයි ගියේ. ඒ වෙලාවේ විනිසුරු විදිහට හිටපු කුමාර් ධර්මසේනේ පන්දුව වයිට් පන්දුවක් විදිහට නම් කළා. පුනරූපණ වලින් පෙවුනේ ඒ පන්දුව වයිට් සීමාව අසලින්ම වයිට් සීමාව ඇතුලෙන් ගිය පන්දුවක් විදිහට. ඒ වෙද්දි රිචඩ්සන්ගේ පන්දු ආරයට ලකුණු 16ක් අරගෙන තිබුණේ. ඒ වයිට් පන්දුවේ ලකුණත් එක්ක ඒ වෙනුවෙන් ලැබුණු පන්දුවට ලැබුණු ලකුණත් එක්ක ඒ පන්දු ආරය අවසන් වුණේ ලකුණු 18ක් ගත්ත පන්දු ආරයක් විදිහට. මේ ගැන ඉන්දියාවේ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත් පළ කරලා තිබුණේ ධර්මසේනට වැරදුනා කියලා ක්‍රිකට් රසිකයෝ එක්කල ට්විටර් සටහන් එක්ක. එතෙන්දී සමහරු කියලා තිබුණේ තරගයේ ජයග්‍රහණයට ධර්මසේනත් ලොකු සේවයක් කළා කියලා. ඒක අදහසක තිබුණේ භානුක රාජපක්ෂ දැවි ගිය අවස්ථාවක ඒ තීරණයත් ධර්මසේන වැරදියට දුන්නා කියලා. මැදහත් විනිසුරු යොදා ගන්න ඕන කියලා තව අදහසක් තිබුණා. හැබැයි ඉතින් ওই වගේ වරදක් වුණාට ඉන්දියාව කියන තරමටම ඉන්දියාවේ විනිසුරුව තරම් නම් අපේ විනිසුරුව අතින් වැරදි වෙනවා අපි දැකලා නැහැ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.